ඔබගේ කේන්දරය අනුව ඔබගේ පියාට පොඩි අපලයක් තියෙන තාත්ත ජීවිත මතර ඉන්නවද? නෑ තාත්ත නැතිව. දැක්කද? කොහොමද බලන්න ඔබතුමා ඇහුවෙත් නෑ මම මේක කිව්වා. තාත්තා වුරුදු කීයෙන්ද නැති උනේ? අවසාන තුනේ. බලන්න. එහෙම ඒ දැන් ඔන්න මං කියන්නම් අද මුද කතාව කාලේ ගියා. කුජ 10යි ඉපදුනාම තාත්තට ආයුෂ අඩුයි. වාග් කේන්දරේ කුජ 10යි. ජෝතිෂය විශ්වාස කරන්නේ නැති ඉන්නෝනේ ඔළුව ඉදිමිච්ච පිරිසක් අන්නේ අය අහගෙන ඉන්නෝනේ මේක දැනගන්න කියන්න. චන්ද්‍රිකා කුමාරතුංගගේ කුජ 10යි බණ්ඩාරනායක මැතිතුණා අගමැති වෙලා ඉඳදී සාසිකගේ වැඩි පහට ලක් වුණා. ඒ චන්ද්‍රිකා කුමාරතුංගගේ කුජ 10යි නිසා. එයාගේ හස්බන් විජය කුමාරතුංග 42න් නැති වුණා. කුජ 10යි අනිත් එක්කෙනාය අනිත් එක්කෙනාට ආයුෂ බලේ නැත්තම් ඔය තත්ත්වය ඇති වෙනවා. දැන් ඔබට එක වෙලා තියෙනවා. දැන් මේ සජීව විකාශනයකින් අපිට අග්ගාලා අපි දැනුමත් එක්ක මේක කිව්වේ අන්නේ හැකියාව මත. වාහනේ ආර්ථිකය ගැන. ඉන්න ලක්න හිමියන්ගේ වාට මේ වෙලාවේ විදේශගත වෙන්න අදහසක් තියෙනවද? ඔව්. රට යන එක තමයි මේ වෙලාවේ සාර්ථකම දේ වාගේ දියුණුවට. ආහ. ඒකට කාලේ එළඹිලා තියෙන්නේ 2017 එක එළඹුනේ. 2035 අගෝස්තු පළවෙනිදා වෙනකම්ම පුතා ඒ 18ක්ම රාහු තියෙන නිසා අපට ඒ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න වාසනාව ලැබෙනවා. ආර්ථිකයේ බොහොම හොඳ වෙනවා. කුජ 10යට බොහෝ ඉඩක් නඩන් දේපොළ වතු පිටි එක්රස් කරන්න පුළුවන්කම ඇති වෙනවා. තාත්තගේ දේවල් උරුම වුණේ වාට නේද? තාත්තගේ දේපොළ වාට නේද උරුම වුණේ? ඔව් ඔව්. හරි. රට යන්න වෙන මොකුත් කරන්න එපා. දියුණුව පිණිස පුළුවන් නම් කොරියාවටම යන්න ට්‍රයි එකක් දෙන්න එක්සෑම් එක ලියලා.